आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය මිතුරු ලග්නය මිතුරු ලග්නෙමිනි ආයබන් ඉතින් මිතුරු ලග්නෙමි ඔබගේ ලග්නාධිපති වන්නේ බුධ ග්‍රහය ඉතින් බුධ ග්‍රහය ලග්නාධිපති වූ මිතුරු ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහය ඔබගේ 9 වෙනි භාවය තුල වක්‍ර වීම කොහොමද කියලා කියනවා කුම්භ රාශිය කියන්නේ ඔබේ 9 වෙනි භාවයෙන් එතන 9 වෙනි භාවයේ ගමන් කරන සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පැමිණීම නොවැම්බර් 15 වෙනිදා දක්වා කාල පරිච්ඡේදය කොහොමද කියලා අපි කතා කරමු විශේෂයෙන්ම අපි ජූලි මාසය ගැන අපි කතා කරන්න ජූලි මාසයේ පලාපල තුල ඉතින් විශේෂයෙන්ම අපි මේ කතා කරන්නේ අගෝස්තු මාසයේ 15 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ 15 වෙනිදා දක්වා කාල පරිච්ඡේදය කියන්නේ මාස 3 කාල පරිච්ඡේදය තුළ මේ මිතුරු ලග්න හිමියන්ගේ ආර්ථිකමය තත්ත්වයන් ගෘහ ජීවිතය රැකිරක්ෂා අධ්‍යාපනික සම්බන්ධතා සෞඛ්‍ය සම්බන්ධයෙන් කොහොම වේවිද කියලා තමයි ඉතින් විශේෂ වශයෙන්ම මේ මිතුරු ලග්න හිමියන්ගේ මුලින්ම අපි මේ රැකිරක්ෂා ආර්ථිකමය තත්ත්වයන් ගැන විශේෂයෙන් කතා කරත් ව්‍යාපාර ගැන කතා කරොත් ඔබට මේ කාල පරිච්ඡේදය තුළ ආර්ථිකමය වශයෙන් පසුබෑමක් ඇති වෙන කාල පරිච්ඡේදයක් නොවේ. ඒ කියන්නේ ආර්ථික මේ தත්ත්වය ස්ථාවරත්වයෙන් පවත්වා යන්න පුළුවන්. යම් කිසි தත්ත්වයකින් හොඳ ආර්ථික தත්ත්වයක යන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. රැකිරක්ෂාව තුළ වුණත් සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන ඉන්න ලැබීම් தත්ත්වයන් තුළ, ව්‍යාපාර තුළ ලැබීම් தත්ත්වයන් තුළ, ආදායම් தත්ත්වයන් තුළ අර පැවති தත්ත්වයේ යහපත් ලෙස පවත්වන්න හැකියාව පවතිනවා. නමුත් මෙතන විශේෂිතම කාරණා වෙන්නේ අර අතිරේක ආදායම් මාර්ග තුළ යම් කිසි ආකාරයකින් පොඩි පසුබෑමක් බලාපොරොත්තු වෙන. මේ පසුබෑම කියන්නේ මේ අර ඔබ උත්සාහය උනන්දුව දක්වන අන්දමට ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන නෙමෙයි. නෑ මේ හැමදේම
ඔබට බාධක බිඳගෙන යන්න හැකියාවකුත් තියෙනවා. බාධක ඇති වුණත් ඒර බිඳගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා කලබල විය යුතු නැහැ. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද මේ කාල පරිච්ඡේද වල ඔබ ඔය ඉලක්ක කරන් ඉන්න දේවල් ක්‍රියාත්මක කරද්දී බාධක ආවට, හැබැයි ඒ බාධක බිඳගෙන ඔබට යම්කිසි ආකාරයෙන් ඒ බාධක වලට ඔබ ඔරොත්තු දෙමින් ඒ කටයුතු නොපිරිහිලා ඉෂ්ට සිද්ධ කරොත් ඒ දේ තුළ සාර්ථකත්වයක් ඔබට අත් කරගන්න හැකියාව පදනම්. ඒක නිසා විශේෂයෙන්ම දැනගන්න මේ වෙලාවේ මොකක් හරි දෙයක් කරද්දී අලුතෙන් දෙයක් ආරම්භ කරද්දී නැත්නම් කරන්න යන දේවල් තුළ නැත්නම් උසස් සීම් බලාපොරොත්තු වෙන හිටියන රැකියාව තුළ දියුණුවක් රැකියාව වෙනසක් යහපත් විදිහ වෙනසක් බලාපොරොත්තු වුණත් ඒක ලේසියෙන් අත්පත් කරගන්න මේ කාලේ හැකියාව නැහැ. නමුත් ඔබ මේ වෙලාවේ හොඳ ඔරොත්තු දීමක් එක්ක හොඳ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරොත් අන්නේ ඉලක්කයට යන්න හැකියාව ලැබෙනා වගේම ඒ දේවල් තුල සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. ලේසියෙන් දේවල් මේ කාලේ ලැබෙන්නේ. අන්න ඒකයි මම කියන්නේ. සමහර වෙලාවෙ වාසනාව මත යම්කිසි ආකාරයෙන් බලාපොරොත්තු වෙන ඉන්න මේ කාලේ සීමා තුළ ඒ වාසනාව පිළිබඳව නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒතරම් මේ ඔබේ ඉලක්කයට සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි උත්සාහය උනන්දුව වැඩ කිරීම යම්කිසි ආකාරයකින් මහන්සි වීම කාලය වුණත් හොඳ සැලසුම් කිරීමක් තුළ කටයුතු කිරීම තුළ වැඩ කරන අයට ඔන්න මේ කාලේ අතිශයින්ම යහපත් කාලය. පැහැදිලි නේද? එහෙනම් කම්මැලිකම චුට්ටක් වැඩි වෙන කාලය. කම්මැලිකම අතාරිමු. මේක මේ හැම දේ තුළම ඔබ හේතු කාරණා නිදහසට කාරණා හොයන කාලයක්. නිදහසට කාරණා අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව ඔබට ඔබ කරන කටයුතු වලට කොහෙන් හරි බාධකයක් ඇවිල්ලා ඒ කටයුතු අසාර්ථක වුණොත් ඒ අසාර්ථක වීමේ ප්‍රතිවිපාක ලැබෙන්නේ ඔබට. එහෙනම් ඔබ ඒකට කොච්චර නිදහසට කාරණා කිව්වොත් අරයා කරපු දේ හින්දායි මට මේ දේ වුනේ, නැත්තම් වැහැපු හින්දායි මට මේ දේ කරගන්න බැරුව ගියේ, නැත්තම් දේශපාලනයේ හින්දායි රටේ කරගන්න බැරුව ගියේ, මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඔය කිසිම කාරණාවක් හේතු වෙන්නේ නැහැ. ඒ කියපු කිසිම කාරණාවක් ඔබේ අසාර්ථක භාවය නැති කරන. ඒක නිසා මේලාවේ ඔබේ අසාර්ථක වීම වලට නිදහසට කාරණා හොයන වෙනුවට අසාර්ථක වීම උනේ ඇයි, ඒකට බලපාපු කාරණා මොනවාද, එහෙනම් ඒ දේවල් වෙනස් කරගන්න විදිහ ගැන අපි කතා කරමු. ඒක නිසා මේ වෙලාවේ චුට්ටක් උත්සාහ උනන්දු වැඩි කරගනිමින් මහන්සියල වැඩ කරන්න. එහෙම වුණොත් මේ කියන බාධකේ බිඳගෙන ඔබ ඉලක්ක වලට යන්න පුළුවන්. කිසිසේත්ම පසුබහින්න යන්න එපා. මොන බාධකයක් නැහැ, මම මේ ඉෂ්ට සිද්ධ කරනවා, මම මේ කියන විශ්වාසයෙන් කටයුතු කරනවා කියලා. හැබැයි කරන දේ තුළ ඔබ ඒ නිකන් අර ආවට ගියාට කිසිම අරමුණක් නැතුව දේවල් කරලා දන්නේ අරමුණක් එක්ක හොඳ සැලසුමක් එක්ක හොඳ දැනුමක් එක්ක කරන කාරණා තුළ විතරයි. ඒ නිසා පොඩ්ඩක් මේ කාලේ රැකියා කරන ස්ථානය තුළ එහෙම පොඩි පොඩි බාධක වැඩි වෙනවා. ඔබට පොඩි පොඩි අංචි අදින කට්ටිය වැඩි වෙනවා. එහෙමෙන් අර ඔබට ඔබේ දියුණුවට බාධක වෙන ඔබේ යහපතක් පෙනෙද්දී ඔබත් එක්ක ටිකක් කට්ටිය අමනාප වෙන්න හේතු කාරණා යදන. ඒ අමනාපකම ගැන ලොකුට හිතන්න එපා. ඔබ උන්ට යහපත කරන්න ඒ තුළ කටයුතු කරන්න ගණන් ගන්න එපා කිසිම දෙයක්. හැබැයි කල්පනාකාරී වෙන්න ප්‍රශ්න ඇති කරන වෙනකොට මේ කාලේ හැබැයි ඔය එකට වැඩ කරනාගෙන් ගැටළු ඇතුණාට ඉහළ අයගෙන් ගැන මේ යම්කිසි ආකාරකින් ප්‍රඥා ස්ථානයේ ඉහළ අයගේ යම්කිසි ආකාර අවධානය ඔබට යොමු වෙන කාල පරිච්ඡේදය නිසා මේලා උපරිමෙන් මහන්සියලා වැඩ කිරීම තුළ ඔබට ඔබගේ අර ඉලක්ක වල ළඟා වෙන්න හැකියාව පවතුන. ඒක නිසාවෙන්ම මිතුරු ලග්න හිමියෝ මේ කාලේ ගොඩක් උපක්‍රමශීලීව කටයුතු කර යුතුයි. තමන්ට ලැබෙන රාජකාරී නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරනවා වගේම මේ කාලේ අර යම්කිසි හැකියා කරන ස්ථානය තුළට ස්ථානයට යම්සි ආදරයකින් යම්සි ආකාරයෙන් මොකද හේතුව ඇයි ආදරය දක්වන කියලා සමාරෝහයි රැකියා කරන සර දෙයනේ මේ අපි හම්බ කරන් කරන තැනනේ. ඒක නිසා ඒ දේ තුළ යම්කිසි ආකාරයෙන් ඒකට සාර්ථකත්වය ගෙන දෙන්න දියුණුව ඇති කරන විදිහට ඔබ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ දේවල් හැම දෙෙම අනිවාර්යෙන් මේකේ ප්‍රතිවිපාක ඔබට ලැබෙනවා. මොකද ප්‍රතිවිපාක කියන්නේ මේ දේවල් තුළ රැකියා ස්ථානයේ දියුණුවන කටයුතු කිරීම තුළ ඒ දියුණුවේ ලාභය ඔබටත් ලැබෙනවා. ඔබ තුලත් දියුණුවක් ඇති කරනවා. ඔබ තුල ඉදිරියට යෑමක් තියෙනවා. ඒක නිසා මේ වෙලාවේ චුට්ටක් කම්මැලිකම් අතාරින්න ඌමනාය උනන්දුවෙන් වගේම හරි මේ කල්පනාකාරීව කරත මොකද මේ කාලේ ඔබට පොඩ්ඩක් ඔන්න අතපසු වීම නම් සිදුවෙන ඉඩකට පදන. ඒ අතපසු වීම උලුප්පල පෙන්වන්න ඔබට ප්‍රශ්න ඇති කරන අය ගොඩාක් බලන් ඉන්න. ඒ නිසා කොහෙත්ම මේ වෙලාවේ අතපසු වීමක් ගැටලුවක් ඇති වෙන ඔබෙන් වරදක් වෙන්න ඉඩ දෙන්න එපා. මේ කාලේ හැමදේම කල්පනාකාරීව හොඳ අර සංයමයෙන් වැඩ කරන්න කරපු වැඩේ වුණා දෙතුන් වතාවකේ දේ තුළ නිර්වද්‍යතාවය චෙක් කරන්න ඒ තුළ කටයුතු කරන් යන්න. එතකොට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. එහෙනම් මේ තත්ත්වය ඔබට පැහැදිලි ඇති. බය වෙන්න එපා. මේ කියපු දේවල් එක්ක ඔබට ලොකු පසුබෑමක් ගන්න නෙමෙයි කියන්නේ, පොඩි පොඩි බාධක් කියන්නේ. ඒ දේවල් ටිකත් හදාගත්තොත් ඔබට මේ දේ 100%ක් සාර්ථක කරගන්න පුළුවන්. ඒකයි මම කතා නැත්තම් වැඩි වශයෙන් ඔබට යහපත් ප්‍රතිඵල තියෙනවා. ආර්ථිකමය තත්ත්වයන් තුළ ආර්ථිකමය ගැටලු ඇති වෙන්නේ මේ මාසෙද. ඔබ පහුගිය මාස තුළ පොඩි ගැටලුවකින් හිටියා මේ ආර්ථික ගැන මේ ආර්ථික ගැටලුවක් නෙමෙයි ආර්ථික ඉදිරියේදී පොඩි කඩාවැටීමක් වේද යම් කිසි පසුබෑමක් වේද ඉදිරිය ටිකක් ඔබට අර්බුදකාරී වේවිද කියන මතය තුළ හිටියානේ. එහෙම වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කොයින් හෝ ලැබෙන කාලයක් මේක. ඒක නිසා
කොහෙත්ම කලබලන්න එපා. අන්තිමෝද රත් කරල කරලා හරි ඒ දේ ලැබෙනවා. එනිසා මිතුරු ලග්නෙමේ වග බලාගත යුත්තේ අර පරිබාහිර පාර්ශ්වයෙන් ඇති කරන ගැටලුකාරී තත්ත්වයන් සහ ඔබ තුලින් එන මග හැරීම නිසා එන ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවෙන්න වග බලාගත්තොත් ඔන්න මේ කාල පරිච්ඡේදය තුලත් ඔබට යහපත් තත්වයක් ඇති කර ගැනීමේ ප්‍රබල ඉඩකඩක් පවතිනවා. ඒ වගේම මේ කාලේ ව්‍යාපාර කරන අය ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. ඔබේ ව්‍යාපාර කටයුතු කරන තැන්වල ඔබේ සේවක සේවිකාව හවුල්කාරයෝ පොඩ්ඩක් උමනාවෙන් උනන්දුවෙන් වැඩ නොකිරීම, නිකන් ඕනට පාට වැඩ කිරීම, ඒව හේතු කොටගෙන ව්‍යාපාරය තුළ යම්කිසි පාඩු තත්ත්වයන් ඇති වෙන්නේ ඉඩකඩ පවතින. පාඩුකාරී තත්ත්වයක් කියන්නේ මේ ව්‍යාපාරය තුළ ව්‍යාපාරය කඩා වැටීමක් නෙමෙයි. අර ඔවුන් ටිකක් ඌමනාවේ වැඩ නොකිරීමද ව්‍යාපාර සම්බන්ධ යන්ත්‍ර සූත්‍ර කැඩලා බිඳිලා යන්න, නැත්නම් ඒ ඔය ඔවුන්ගේ කටයුතු නිසා වාහන වලට හානි සිද්ධ වෙන, අනතුරු සිද්ධ වෙන්න, ඔවුන් විහිින් අනතුරු සිද්ධ කරගෙන ඒවට ගැටලු මතු වෙන්න, එහෙම නැත්නම් ඔය මේ කාලේ ව්‍යාපාර ස්ථාන තුළ විදුලි බිල්, ඔය දුරකථන බිල්, ඉන්ටර්නෙට් බිල් එහෙම චුට්ටක් වැඩි වෙන්න ඉඩකට පවතිනවා. මොකද හේතුව අර වැඩ කරන කට්ටිය අර පරිබාහිර දේවල්ට වැඩිපුර යොමු වීම හේතු කරගෙන අන්න ඒ වගේ දේවල් ටිකක් වෙනවා. ඒ නිසා චුට්ටක් ප්‍රවේශයෙන් අනිත් පැත්තෙන් ඔය බිල් ගෙවන්න මගහැරෙන්න, මේ හිතාමතා ඔබ මගහැරීමකුත් නෙමෙයි, බිල් ගෙවන්න කුමක් හෝ දෙයක් තුළ මගහැරීම හේතු කරගෙන, නැත්නම් ඒ සේවක සේවකයන් ඒ පැවරිච්ච රාජකාරි හරියට නොකිරීමින්ද ඔන්න ඔයගේ පොඩක් ගැටලු, ඔය කරන්ට් කැපෙන්ද, ඒවට නැත්නම් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න, ඔය රතු බිල් එන්න, නැත්නම් මොකක් හෝ තත්ත්වයන් තුළ අන්න පොඩි ප්‍රශ්න ඇති වෙන එකට පදන. ඒ නිසා ඔය විශේෂයෙන්ම කලමනාකාරීද ඔබේ ව්‍යාපාරය තුළ කලමනාකරණය කරන්න ඉන්න අය පොඩ්ඩක් මේ කාල සීමා තුළ ඒ දේවල් තුළ තියෙන ඔවුන්ගේ තියෙන අවධානය, ඔවුන්ගේ යම්කිසි ආකාරයකින් කල්පනාකාරීත්වය, ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන ලැබි බව අඩු වෙන ඉඩකඩ පවතින. ඒව හේතු කරන පොඩි පොඩි පාඩු ඇති වෙන ඉඩකඩ පවතින. ඒ හැර ව්‍යාපාරය තුළ කඩා වැටීම් නම් ඇති වෙන්නේ. ඒ වගේම හවුල්කාර පාර්ශව මේ කාල පරිච්ඡේදය තුළ අර ව්‍යාපාරයට තියෙන ඔවුන්ගේ අවධානය අඩු වෙනවා. හැබැයි ඒ තත්ත්වයන් තුළ ඔබ ඔවුන්ට දෝෂාරෝපණ එල්ල කරන්නවත් ඔවුන් ඔබත් අතහැරලා දාන්න නෙමෙයි යන්න ඕනේ. ඔබ පුළුවන් තරම්, මොකද මේ ව්‍යාපාරය තුළ ඔබගෙත් යම්කිසි ලාභයක් තියෙනවා, එහෙනම් ඔබ ඔවුන්ගෙන් බිඳෙන අවධානය වැඩි වශයෙන් දෙමින් ඔබ මූලිකත්වය ගැන කටයුතු කරන්න උත්සාහ කරන මේ කාලේ විශේෂයෙන් ව්‍යාපාරයේ මූල්‍ය පරිපාලනය, ඒ වගේම ඔය ගබඩා තුළ තියෙන යම්කිසි තොග හෝ වේවා ඒ දේවල් තුළ පරිපාලනය හැම වෙලෙම ඔබ තුළ තියාගන්න, ඔබ මත්තේ තබා ගන්න, ඔබේ අවධානය තුළ තබා ගන්න. එතකොට ඔය ගැටලු ගොඩාක් අඩු වෙනවා. ඒ නිසා මිතුරු ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදය තුළ අරද හැබැයි මේ තනියම ව්‍යාපාර, තනියෙන් ව්‍යාපාර සොයන් රැකියා කරන අයට මේ කාල සීමා තුළ අතිශයින් යහපත් කාලය. අන්න හවුල් කටයුතු හෝ ඒවා නැත්නම් සේවක සේවිකාන් එක්ක කටයුතු කරන අයට අයහපත් වුණාට තනි ව්‍යාපාර කරන අයට ඔන්න දියුණුවක් ඇති කරගන්න, අලුතෙන් ව්‍යාපාර දියුණු කරන්න, වෙනත් මාර්ගවලට යන්න, ව්‍යාපාරය පුළුල් කරගන්න, ඒ දේ තුළ ලාභ වැඩි කරගන්න හැකියාව පවතිනවා. ඒක නිසා ඒ වගේ කලබල වේ යුතුනේ. හැබැයි ඔබට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය දැන් ඔබ වෙළඳාම් කරන කෙනෙක් කියමුකෝ, අන්නේ වෙළඳාම් කරද්දී පාරිභෝගිකයන් විසින් පොඩි පොඩි හානිකර දේවල් ඔබේ දේවල් එන්නේ, නැත්තම් ගිහිල්ලා ඒ කඩා බිඳ දන් එන, දැන් ඔබ ව්‍යාපාර ස්ථානයක් කරන ස්ථානට එන යන තුළ ව්‍යාපාර ස්ථානයේ පොඩි හානිකර දේවල් එන්නේ ඉඩකට පවතිනවා. හැබැයි ඒවා මහා පරිමාණ දේවල් නෙමෙයි. ඒවා නොවෙන්න වග බලන්න ආරක්ෂිත විදුලිදාන දව යොදන්න ඔබ වග බලා ගන්න. හැබැයි ඔබ විශේෂයෙන් මේ අගෝස්තු මාසයේ අවසානයෙන් පස්සේ, ඒ කියන්නේ සැප්තැම්බර් 18 19 පසු කාල සීමාව තුළ ඔන්න ඔබට ටිකක් අර බලාපොරොත්තු නොවුණු විදිහේ ලාභයක් ඇති වෙන විදිහේ කටයුතු සිදු වෙන, ඔබ රැකිරක්ෂාවක් කළත් ව්‍යාපාර කරත් කුමන හෝ අන්දමකින් ඔබ කරන කටයුත්තක් තුළ මේ අර වාසනාවට කඩාපාත් වෙන ඔය ලොතරැයි දිනුම්වත් ඔන්න ඔය වගේ වාසනාව පරම්පරා උරුමක එන්න දේපොළ ඒවවත් නෙමෙයි, ඔබ කරන කටයුත්තක් තුළ ඒ වැඩ තුළ තියෙන සාර්ථකත්වයේ හේතු කොටගෙන ඔබට ලාභ වැඩියෙන් ලැබෙන්න හැකියාව පවතිනවා. ඒක නිසා ඔන්න උපරිමයෙන්ම ඔබ කරන වැඩවල ඔබ වැඩ කරොත් මේ කාලේ ඔන්න විශේෂයෙන්ම ඔය සැප්තැම්බර් මාසේ 15-16 පස්සේ කාල සීමා තුළ අතිශයින් සාර්ථක වෙන්න ඔබට හැකියාව පාදෙනවා. වගේම ව්‍යාපාර තුළ දියුණුවක් ඇති වෙන්න, ඒ වගේම ඉතාව දැන් රැකියාව කරන ගමන් ඔය අතරමැදි ව්‍යාපාර කළා ඒව තුළ උපරිම ලාභ උපයන්න හැකියාව පවතිනවා. තවත් පැත්තෙන් ගත්තාම මේ කාල පරිච්ඡේදය පෞල් ජීවිත කුටුම්බ ජීවිතත් එක්කම කතා කරද්දී මේ ආර්ථිකමය තත්ත්වයන් තුළ ඔබගේ සැමියා නැත්නම් ඔබගේ බිරිඳගේ, ඔබේ සහකාරය සහකාරියගේ ආර්ථික තත්ත්වය ඉහළ යන කාල පරිච්ඡේදය, ඔවුන්ගේ ආර්ථික මට්ටම් තුළ ඔවුන් දියුණුවක් ඇති කර ගන්නා කාලය, ඒ වගේම ඔවුන් අලුත් අලුත් දේ තුළ මුදල් උපයන්නේ යොමු වෙන කාලයක්. ඉතින් තමන්ට හරි ගියත්, තමන්ගේ සහකාර සහකාරයට හරි ගියත්, සෑහනදුට පවුල තුළ යම්කිසි ආර්ථික ඉහළ යෑම, අන්න ඒ නිසා මේ පවුලේ ආර්ථික මට්ටම ඉහළ යනවා වගේම වෙනදට වඩා ටිකක් පවුල් ජීවිතය තුළ, කුටුම්බ ජීවිතය තුළ සතුටින් කල් ගෙවන කාලයක්, පොඩ විනෝදකාමී දේවල්ට සම්බන්ධ වෙන කාලයක්, සැහැල්ලුවෙන් කටයුතු කරන කාලයක්. හැබැයි
පවුලේ කටයුතු තුළ පවුලේ යන් කිසි ගෙන කටයුතු කියන්නේ පවුලේ එදිනදා දෛනික කටයුතු තුළ ඔබ අතිශයෙන් කාර්යබහුලයි. ඒ දේ තුළ ටිකක් මහන්සිලා වැඩ කරන කරන්න ලැබෙන කාලය. හැබැයි ඔබ ඒ දේවල් ආසාවෙන් කරනවා. පිටින් විට පොඩි පොඩි කලකිරීම් ඇති වුණත් ආසාවෙන් කටයුතු කරන කාලයක් ඒ සම්බන්ධයෙන්. හැබැයි හැම දේ තුළම ඔබගේ ඒ පියවරක් හෝ ඉදිරියට යන්න පවුල් ජීවිත තුළත් සාර්ථක වෙනවා. හැබැයි පවුල්ලේ ඇතුළේ ඉන්න වැඩිහිටියන්ගේ යමසි සෞඛ්‍ය සත්ත්වයන් පිරිහීම ඇති විය හැකි. හැබැයි ඒ පිරිහීම තුළත් තියෙන්නේ ගැටලුවන් නෙමෙයි. මොකද දැන් අසනීප වීම තුළ ගැටලුවන් නැහැ කියන කවුද අහයි? නෑ, මේ දේ තුළ අසනීප යම්කිසි වැඩිවීම තුළ ඒවට නිවැරදි ප්‍රතිකාරවලට යොමු වෙලා අර කාලාතයක් තිබිච්ච කාලත් තිබේ අසනීපකාරී තත්ත්වයන් ඔන්න निराකරණය කරගන්න හැකියාව පවතිනවා. හැබැයි දරුව සම්බන්ධ කුඩා දරුවෝ ඉන්නවන දරුවන් අපට ප්‍රවේශම් කරගන්න වෙනවා. ඔවුන්ට අනතුරු කරදර සිද්ධ වෙන්න හැකියාව පවතිනවා. මේ කාල පරිච්ඡේද වල පොඩ්ඩක් රෝහල් ගතන විශේෂයෙන් ගොඩක් සැලකීම් ගතන මේ කාල සීමාව තමයි වර්ෂාවත් එක්ක යන නිසා ඔය ඩෙන්ගු වගේ අසනීප කරදර මාරාන්තික අසනීපකාරී තත්ත්වයන් නැති වෙනවනේ. අන්න ඒ වගේ ටිකක් රෝහල් ගත වෙලා ඉන්න වෙන නැත්තම් ඔය මොකක් හෝ ගැටලුකාරී තත්ත්වයන් මිතුරු ලග්න හිමියන්ගේ දරුවන්ට ඔබේ දරුවන්ට ඇති විය හැකි බැවින් පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකන මොකද මේ අසනීපකාරී තත්ත්වයන් කිව්වහම අනතුරු පවා සිදුවේ මේ හැකියාවක් පාදෙනවා. ඉතින් දරුවන් ගැන ටිකක් සැලකිල්ලෙන් ප්‍රවේශංකාරීව කටයුතු කරන්න වගේ බලාගන්න. ඒ වගේම ඔය දැන් කුඩාම දරුවෝ ඉන්නවනම් විශේෂයෙන්ම ඔබේ ඒගොල්ලෝ ගැන සැලකිලිමත් වෙන්න ප්‍රධානම හේතුව ඔය එක එක දේවල් කටේ දාගන්න. ඒ දේවල් නිසා අනතුරු සිදෙන ඔය ඖෂධ වර්ග වැඩිහිටියන්ගේ ඖෂධ අරන් කටේ දාගන්න. ඒ වගේ දේවල් වලට පවා සිදුවන වශවිෂ ශරීරගත වෙන්න ඔවුන්ට ඉඩකඩ පවතිනවා. ඒ වගේම ඔය ආහාර ද්‍රව්‍ය හිර කරගන්න. ඔන්න මේ දේවල් පොඩ්ඩක් අර වැඩි වශයෙන් කියන්නේ උදාහරණ වැඩි කරලා. මොකද අපිට වටිනාම දේ අපේ දරුවෝ. ඔය දරුවන්ට අනතුරු වීම ඉඩකඩ පවතින නිසා ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන්න වග බලා ගන්න මිතුරු ලග්න හිමියෝ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න මිතුරු ලග්න හිමියන්ගේ විශේෂම මේ තරුණ තරුණියෝ දැන් මේ විවාහ ජීවිතය ගැන කතා කරා, පවුල් ජීවිතය ගැන කතා කරා. දැන් මේ අර තරුණ තරුණියෝ අවිවාහක තරුණ තරුණියන්ට මේ කාලේ ඔය සම්බන්ධතා ගොඩනැගෙන කාල පරිච්ඡේදය. මේ සම්බන්ධතා තුළ යම්කිසි ආකාරයකින් අර ඔබ මේ කාලේ සතුටක් භුක්ති විඳින කාලයක්. හැබැයි මම මේක මේ ගොඩාක් ලග්න වලට කියන දෙයක්. මේ වැඩි වශයෙන් මේ කාලේ ලග්න 12ම ගත්තත් මේ ඇති වෙන සම්බන්ධතා තුළ පැවැත්ම ටිකක් අඩුයි. මේවා ස්ථාවර සම්බන්ධතා නොවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. සමහරක් වෙලාවට අර ඔවුන් කාලය ගෙවා ගන්න නැත්නම් ඔවුන්ගේ මොකක් හරි යමක් කරගන්න වාසි පරමාර්ථ ඔස්සේ ඔබ සමග සම්බන්ධතා ගොඩනගන්න වෙනත් වෙන තරමුණු ඔස්සේ සම්බන්ධතා ගොඩනගන්න හේතු කරන්න මේ විවාහ වෙලා හිටපයටත් ඉන්න අයටත් මේ தත්ත්වය බලපාන ඇති. ඒව තුළ විවාහ ජීවිතේ ගැටලුව තියෙනවා. දැන් තරුණ අවිවාහකයන්ට නම් පොඩ්ඩක් හරි ගැටලුවක් නැහැ මේ දේවල් තුළ. නමුත් අර විවාහකයන්ට වගේ දේවල් තුළ එද්දී ප්‍රශ්න ඇති වෙන එකට පදන එක නිසා මේ වෙලාවේ ගොඩක් ඔය සම්බන්ධතා වලින් ප්‍රවේශම් වෙන්න උත්සාහ කරන්න මේ නොවැම්බර් මාසයේ 15 දක්වා කාල පරිච්ඡේද මිතුරු ලග්න හිමියෝ. අවිවාහක තරුණයාටත් කියන්න තියෙන එකයි. මොකද ඒව හේතු කොටගෙන දැන් ඔබ විවාහ නොවී හිටියත් මේ දේවල් තුළ මානසික පීඩා, චිත්ත පීඩා ඇති කරන්න පොඩ්ඩක් ඔබව කඩාවට්ටන්න හේතු කාරණා යදෙනවා මේ සම්බන්ධතා තුළ. මෙන්න මේ කාල පරිච්ඡේද තුළ අලුතෙන් සම්බන්ධතා ඇති නොකරගෙන ඉන්න තාක් කාල හොඳයි. ඒ වගේම පැවති සම්බන්ධතා, පවතින සම්බන්ධතා තුළ අඩු ලුහුඩුකම්, අඩුපාඩු ඔබට දැනෙන කාල පරිච්ඡේදය. ඒ දේවල් තුළ හොඳ 100ක් තියදී එක නරකක් දකින කාලය. අන්න මේ කාලේ මිතුරු ලග්නමියන්ගේ හිත එහෙමයි. ඔබ පොඩ්ඩක් අර මම ඔක වෙනත් ලග්න වලට කීපේ කරත් කිව්වා ඔක සංසන්දනාත්මකව ඔබ ඔබගේ පෙම්බතා පෙම්බතිය සහකාරය සහකාරිය ගැන හිතනවා. ඔබ පුළුවන් තරම් යහපතට ආහපත දකින්න. ඒ දේවල් ගැටලු. ඒ නිසා ඒව තමයි හේතු වෙන්නේ අනවශ්‍ය අසුරුකම් ඇති වෙන්න. මොකද ඒ අඩුපාඩුවෙන් දැක්කම අර එළියේ ඉන්න අයගේ අර ළඟින් ඉන්න අයගේ අඩුපාඩු පේනවා වැඩි. හැබැයි එළියේ ඉන්න අයගේ හොඳ තමයි පේන්නේ. ඒ ගිහිලා ඇතුළට ගියාට පස්සේ තමයි ඒ දේවල් තියෙන රඟේ දැනෙන්නේ. අන්න ඒ දේවල් හේතු කොටගෙන ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්න හේතු කාරණා එදෙනවා. ඒ නිසා මිතුරු ලග්නමියෝ ඒ සම්බන්ධතා තුළ මේ කාලේ පුළුවන් තරම් කල්පනාකාරීව බුද්ධිමත් කටයුතු කළ යුතුමයි. මොකද සම්බන්ධතා තුළ බුද්ධිමත් නැහැ ඔබ මේ කාලේ. පිටර පේන දේ පමණයි ඔබ උත්සාහ දරන්නේ සම්බන්ධතා තුළ ඇති කරගන්න. ඒ නිසා කල්පනාකාරීව මිතුරු ලග්න හිමියෝ කටයුතු කරන වග බලගන්න සම්බන්ධතා තුළ. අධ්‍යාපනික කාරණා ගත්තොත් මේ කාලේ අධ්‍යාපනික වශයෙන් ඔබට ටික උනන්දු වැඩි වෙනවා. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න හිතන කාලයක්. ඒ දේවල් ගැන ටිකක් අර උත්සාහයෙන් කටයුතු කරන ආසාවෙන් කටයුතු කරන කාලයක්. ඒක යහපත්. ඒ දේවල් තුළ ඔබට සාර්ථකත්වය අත්දැනවා. වගේම ඔබට පොඩ්ඩක් අර පහුගිය කාලට වඩා අධ්‍යාපනික වශයෙන් ඔබ ගැන ඔබට
යම් කිසි සතුරු අධ්‍යයන කාලයක මම මේ කාලෙට ඉස්සරට වඩා මම දැන් අධ්‍යාපන වශයෙන් ඉදිරියෙන් ඉන්නවා. එහෙනම් තවත් ඉදිරියට යන්න ඕන. පොඩ්ඩක් තව උනන්දු වෙන්න ඕන. අන්න ඒ වගේ දේවල් දැනෙන කාලයක්. ඒක නිසා අධ්‍යාපන වශයෙන් ගොඩක් තුරට යහපත් කාල පරිච්ඡේදය. හැබැයි අධ්‍යාපනයට බාධක ඇති වෙන්නේ අර මම කියපු විදිහට සම්බන්දතාව තුළ ඔබ ඇති කරගන්න. මේක ප්‍රේම සම්බන්දතාව විතර නෙමෙයි. මේ හිත මිතුරන් අතර ඇති වෙන බැඳීමුත් හේතු වෙනවා. ඒ දේවල් වල ඔන්න ඔබ ගිහින් බාධක ඇති කරගන්න. මේ යහපත් කාලය තුළ හේතු කාරණා දෙන නිසා තමන්ට මේ වෙලාවේ අත්‍යවශ්‍ය මොකද්ද? බැඳීමක්ද අධ්‍යාපනය. ඒක තෝරා බේරා ගත යුතුයි ඔබ. මොකද පාසල් යන වයසයගේ අරමුණු විවේත්තේ මේ කාලේ ඉගෙනගෙන ඉදිරි අනාගතයේ සැලසුම් කරගන්න එක ඒ තුලින් සම්බන්දතා ගමනක් යන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒ පැත්තෙන් බුද්ධිමත් වෙන්න අර හිත ඇස් යන තැන් වලට ඔය සුන්දරු තැන් වලට පොඩක් ඇස් යනවා වැඩි. ඒත් එක්ක හිත යනවා වැඩි. නමුත් ඒ දේවල් තුල අර ඔබ බලාපොරොත්තු වෙන සුන්දරත්වය ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ වෙලාවේ ඒ දේවල් පරිබාහිර දේවල් පොඩ්ඩක් පැත්තකට තියලා අධ්‍යාපනයට යහපත් ප්‍රතිඵල ලැබෙන කාලයක්, අධ්‍යාපනික වශයෙන් ඔබේ දැනුම වර්ධනය වෙන කාලයක්, ඥාන ශක්තිය, මතක ශක්තිය වර්ධනය වෙන කාලයක ඔබ උපරිමයෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න, සාර්ථකත්වය ළඟා කරගන්න. එතකොට පරිබාහිර දේවල් වලට අවශ්‍ය කාලයේදී නියමිත පසුබිම ඉබේම නිර්මාණය වේවි. උසස් අධ්‍යාපන හදාරණයටත් කියන්නේ මේ කාලේ ඔන්න ඔබට යහපත්. හැබැයි ඔය විදේශ ගතවීම් බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු තුළ විශේෂයෙන්ම අගෝස්තු 15 න් පස්සේ නොවැම්බර් 15 කාල සීමාව තුළ බාධක එල්ල විය හැකි කාල පරිච්ඡේදය. ඒ නිසා නිවැරදි මාර්ග ඔස්සේ පමණක් දේවල් කරන්න උත්සාහ කරන්න. රැවටීම් වලට ලක් වෙන ඉඩකඩ පවතිනවා විදේශගත වෙන කාරණා තුළ. ඒ නිසා කාගේවත් කටවචනින් කියන දේවල් නෙමෙයි. ඒ ගැන හොඳට හොයලා බලලා නිවැරදි ලෙස ඒවට මුදල් දෙනවා නම් ගොඩාක් සැලකිලිමත් හොඳ ප්‍රූෆ් තියාගෙන අර වගකීමක් සහිතව පමණක් ඒ දේවල් කරන්න වග බලාගන්න නැත්නම් ඔය වැරදි යම්කිසි රැවටිලි කාර්යයෙන් වංචාකාරයෙන්ට අසු වීමේ පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මේ හැමෝටම මුලින් කියන්න අමතකෙච්ච මගහැරෙච්ච දෙයක් තියෙනවා. මේ ඔබ තුල ඔබ ගාව තියෙන වටිනා කියන දේවල් ඔබේ වටිනා බණ්ඩ වාහන තියෙනවා ඔය රම්බාණ්ඩ කුමන හුවා කරන එක එක්කෙනාට සාපේක්ෂ වටිනා කියන දේවල් තියෙනවානේ ඒවා ප්‍රවේශම් කරගන්න මේ කාලේ ඔන්න සොර සතුරන් ගන්න නැත්තම් හානිකර දේවල් සිද්ධ වෙන්න අස්ථානගත වෙන්න නැති වෙන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා වටිනා කියන දේවල් පොඩ්ඩක් ප්‍රවේශම් කරගන්න මේ කාල පරිච්ඡේදයන් තුළ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ දැන් විදේශගතලා ඉන්න අය කතා කරොත් මේ කියපු කාරණා ඔබටත් ඒක විදිහටම බලන මේ ඔබ ලෝකෙ කොහේ හිටියත් මේ කියපු සියලු කාරණා ඔබට වැදගත්. ඒ වගේම ඔන්න මේ කාලේ විදේශගතලා ඉන්න අයගේ පොඩක් රැකියාවේ වෙනසක් බලාපොරොත්තු විය හැකි කාලයක් විශේෂ වශයෙන් ඔබට විශේෂයෙන්ම ඒ වෙනස යහපත් වේවි. හැබැයි තව දෙයක් ඔබට මේ කාලේ අතිරේක ආදායම් මාර්ගනත් හිතන නිසා ඔය පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න හිතේවි ටිකක් මහන්සියලා වැඩ කරන්න ඔබ පොඩ්ඩක් මේ කාලේ පෙළඹෙනවා. හැබැයි ඒක යහපත් කොහෙන් ගියත් ඔබට ආදායම් තත් ඉහළනවා ගැනීම හැකියාව පාදිනවනේ. ඒ නිසා ඔන්න විදේශගතවලා ඉන්න අතිරේක රැකියා කරන්න නැත්තම් දැන් තියෙන තැනට වඩා වැඩි පඩියකට යන්න එහෙම නැත්තම් ඔය ඉන්න ගමන් පොඩි ව්‍යාපාරයක් කරන්න අන හේතු කාරණා යදෙන. හැබැයි පොඩි දෙයක් කියන්න අනුන් මත විශ්වාසය තියන් ව්‍යාපාර කරන්න යන්න එපා මේ කාලේ. ඒක නිසා පුළුවන් තරම් යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක අර නිවැරදි මාර්ගක ඔස්සේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි යහපත්ම මේ කාල පරිච්ඡේද. මේ මාස තුන පොඩ්ඩ අනිත් අය මත විශ්වාස තියලා ඔබේ ආර්ථික මේ දියුණුව බලාපොරොත්තු නොවන තාක් ඔබට යහපතක් ඉෂ්ට සිද්ධ වේවි. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාලේ මිතුරු ලග්නෙමගේ සෞඛ්‍ය පිරිහීම නම් ටිකක් බලාපොරොත්තු වෙහි කාලයක් මේ කාලේ. මොකද හේතුව මේ කාලේ විශේෂයෙන්ම අස්ථි සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන්, ස්නායු සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ටිකක් උද්ගත වෙන්න ඉඩකඩ පවතිනවා. ඒ වගේම ඔබේ ශරීරයේ හෝමෝන වෙනස් වීම නැත්නම් හෝමෝන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් චුට්ට විශේෂම කාන්තා පාර්ශ්වයට ඇති විය හැකි. ඒ වගේ මාසික ඔසප් වීම තුළ පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න, ඒ වගේ තත්ත්වයන් තුළ ප්‍රශ්න කරදර ඇති වෙන්න හේතු කාරණා දෙන අසනීපකාර තත්ත්වයන් ඒ ගැන සැලකිලිමත් වෙලා ඉන්න. ඒ වගේම පුරුෂ පාර්ශවයට යම් කිසි ආකාරයෙන් ඔය මුත්‍රා රෝගීන් වග්ගඩු සම්බන්ධ රෝගකාරී තත්ත්වයන් නැති වෙන ඊට පදන නිසා යහපත් සෞඛ්‍ය පුරුදු වලට පෙළඹෙනවා. යහපත් ඔය මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා ඉන්න පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන් යන්න. මොකද ඒව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට ඇති වෙ මේ ඉඩ කඩක් පවතිනවා. අක්මාව සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පොඩ්ඩක් මේ කාල පරිච්ඡේදයේ වෛද්‍ය පරීක්ෂණයක් කරලා බලන්න ඔය කියන ෆුල් බොඩි චෙකප් එකක් කරන්න පුළුවන් නම් මේ කාලේ යහපත්. මොකද ඔය ඔබට නොදැනෙන ඔබේ ශරීරයේ තියෙන පොංචි පොංචි අසනීපකාරී තත්ත්වයන් මේ කාලේ ඇති වෙන්න ඉඩ කඩ පවතින නිසා අර මේවා ඉදිරියට තමයි මතු වෙන්නේ. එතෙක් මතු වෙන්නේ මේ කාලේ චෙක් කරලා ඒ මූලික අවදිදී මේ දේවල් නැති කරගන්න හැකියාව පවතිනවා. අතිශයෙන් යහපත් වේවි. ඒ වගේම නිතර නිතර හිසේ රුද්දාව කැරකිල්ල තත්ත්වය ඉරු ආරාද තත්ත්වයන් වගේ ඇති වෙන්න ඉඩ කඩ පවතිනවා. ඔවත් ස්නායුගත රෝගී තත්ත්වයන් තමයි. අන්න ඒවා ගැන ටිකක් අර සුළුෙන් තකන්න නැතුව කටයුතු කරන්න ඒ දේවල් ටික ඔබ වෙනස් කරගත්තොත් ඔබට යහපත ළඟා කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ උපන් කේන් සටහන් අරන් බලන්න. ඔබ උපන් කේන් සටහන් තුළ විශේෂයෙන්ම 8 9 10 කියන ස්ථානයන් තුළ නැත්නම් 2 කියන ස්ථාන තුළ 2 8 9 10 කියන ස්ථාන තුළ
උපන්කේන් සනතුල චන්ද්‍රය නැත්තම් සඳු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනම් පොඩ්ඩක් බලන්න ඔබට මේ කාල සීමා තුළ අර පොදුවේ මිතුරු ලග්න හිමන්ට ඒ රාශි තත්යන් පැවතිය නොපැවතියත් දැන් පොදුවේ හැම දැන් ආෂ්ටමේ රාශකේ පහුගිය කාලේ හැමෝටම තිබ්බන මිතුරු ලග්න හිමි නෑ නෑ දැන් සාමාන්‍යයෙන් ලග්නේ රාශකක් තිබ්බත් හැමෝටම තියෙන හැබැයි මේ කාලේ හැමෝටම එක නෑ හැබැයි අර මං කියපු තැන්වල 2 8 9 10 කියන තැන්වල චන්ද්‍රය ඔබේ උපන් කේන්සර තුළ හිටියන ඔන්න ඔබට යම් කිසි ආකාරකින් ඒ රාශි තත්යන් ජන්මේ රාශක සහ චන්ද්‍රාෂ්ටමේ රාශි තත්යන් ක්‍රියාත්මීමේ ප්‍රබල ඉඩකඩක් පවතිනවා ක්‍රියාත්මක වෙනවා ඒ නිසා ඔබ පොඩ්ඩක් ප්‍රවේශම් කාර්ය වේතු මේ කියන සුබ ප්‍රතිඵල පොඩ්ඩක් අඩු වෙන්න හේතු කරන ඔබ සෙනසුරු මහදසල තුදසා කියනවා ටිකක් වැඩි වශයෙන් කරදර ඇති වෙන්න හේතු කරන ඉදී හැකි නමුත් බිය විය යුතු නැහැ ඒ සඳහා පිළියම් පිළියම් නිවැරදිම ආකාරයෙන් අපිට දීලා දෙන ඒව කරන අයට ඒ රාශියක තියෙන අහිතකර බලපෑම් මෙන්නේ මොකද සෙනසුරු ග්‍රහයා කියන්නේ අයහපතින් යහපතට පත්කරනද කරදර පමුණු කියන එක. ඒ ඔබට යම්සි ගැටලුවක් එනවා නම් සෙනසුරුගෙන් ඒ ගැටලුව මතුවෙන්නේ ඔබ යන පාර ඔබේ ට්‍රැක් එක වැරදි නිසා. එහෙනම් ඔබ හරි පාට ගන්න. එහෙනම් ඔබ නිවැරදි මාර්ගයේ ධාර්මික මාර්ගයේ ඔස්සේ අධ්‍යාත්මික ජීවිතය තුළ කටයුතු කරනවා නම් මිතුරු ලග්නේ මියනි මේ කාල පරිච්ඡේද තුළ සෙනසුරුන් ඔබට අපලකාරී තත්ත්වයන් නෙමෙන්නේ යහපත. එහෙනම් මොනතරම් ඒ රසක තත්ත්වයන් තිබ්බත් ඔබ යහපත රණුව කටයුතු කරන්න අධ්‍යාත්මික පැත්තට වැඩිපුර නැඹුරු වෙන්න ආගම දහමට පොඩ්ඩක් නැඹුරු වෙන්න ඒ දේ තුළ ඔබට පුළුවන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය කියන සියලු අපලකාරී තත්ත්වයන් වලින් මිදෙන්න. මොකද මේ කාලේ පොඩ්ඩක් ඔය අධ්‍යාත්මික දේ ආගම දහමෙන් පොඩ්ඩක් ඈත් වෙන කාල පරිච්ඡේදය නිසා මම මේ දේ කිව්වේ. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ මේ අවසානයේ කියන පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම සියල්ල තමන්ට හැකි පමණින් තමන්ට පුළුවන් ඉදිරි කරලා ඔබ මේ ජීවිතයේ තුළ දෙන අයහපත අයින් කරගෙන යහපත පමණක් උදා කරගන්න. බය වෙන්න එපා. ඔබට පුළුවන්. මොකද හොඳ යහපත් කාලයක් ලැබලා දෙන්නේ ඔය සුරුසුරු ගැටලු කාට තත්ත්වයන් ඔබට වෙනස් කරගන්න පුළුවන් මේ සරල ක්‍රමවේද තුළ ඉදිරියට යන්න ඔබට අනිවාර්යෙන් ජයග්‍රහණ නියතයි. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න ඒ දේවල් නැති කරගන්න සුබ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිය මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එක්කම මේ සෙනසුරු ග්‍රහය ඉතා සුවිශේෂී සෙනසුරු ගොඩදෙනේ බයයි බියයි ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුල මේ සෙනසුරු අපලවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුලම මානසිකත්වය තුල එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත් ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම් මේ රාශකවල බලපෑම් තියෙනවා ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකන. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන් බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඉතින් ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිත කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි, නිල් රිදි කෑල්ලකුයි, කහ දියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්ප්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ඩ්‍රයිවර් ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්, ඒ වගේම එළඟ තෙල් පහනක් අවම වශයෙන්, බුලත් කොළ පහක්, පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන් වතාවක් පිරිසුදු රිදිකරින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි. ඒ වගේ නිල් පාට මල්, නිල් කටරොඩු, ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනකට යන්න පුළුවන් යහපත් නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදාදාවා සෙන්සුවාදාවා කියලා ගන්නවා වඩා හොඳයි ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුව නැහැ. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි නැත්නම් ඔබ ඉන්න තැනින් ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න ස්ථානේ පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේන ආකාර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන්නේ මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සලාම කහදියර අපි අරංගිය කහදියර ඉහන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරගෙන පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන්නේ බුදුන්ටත් දැල්වලා
ඊට පස්සේ දෙවනුව එළඟ තෙල් පහන දැල්ලලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරියට මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරිය මිශ්‍රණයට අර රිදි පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්තේ ස්ථානයේ තියලා විශේෂයෙන් ඔබ ගෙදර යද්දී ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවනම් යද්දී දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරයත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වක් කියලා ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්න අර නිල් පාට රෙදි කරට පඳුර තියලා ගැට ගන්න. ඒ ගැට ගන්න ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශක දින බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබ ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදා දවස් වලට බදාදාස් වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකේ පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟ තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එළඟ තෙල් බිඳු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. Tamanට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනවත් ඒ හැකි පමණින් Tamanගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඒ සාමාන්‍ය හැකි පරිදි දෙවියන් සිහි කරන්න ඒ වෙලට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේ හවා තමන්ගේ ආගමර දහමර නෝ කටයුතු කරද්දී ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණ අය විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිතයට වයවෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම් අය ඔබට හැකි පමණින් උදව් උපදව් කරන්න ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් වැලකිලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම්කිසි ආකාරයක් නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන මොකද මේ වෙලාවේ මනස තුල ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒක නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසන ඒ පිරිත් ශ්‍රවණය කළා මේ සූ එකෙත් තියෙනවා. සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒ වහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කනගෙන ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දෑමිසිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිත කර බලපෑම් සියල්ල අහිමි කර. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්. ගොඩාක් මිනිස්සුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කෙනෙක් කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනා ගැනීම තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තටම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සර නෑ නේද? ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගන්න. සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙක් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒක නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන උත්සාහ නිරාශ තිබ්බත් නැතත් මේ දේ කරන්න මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න හැකියය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ
පිළියම් පිළිවෙත කියනවා. ඒක තා විශේෂිත පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුල කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුල යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුල යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන්න. පුළුවන් නම් කලින් දවස රැගීල කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න අරගෙන රුවන්වැලි මහා සයරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම් කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැතවා කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනද සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයක භවයක් තුළ මිනිස් ආත්මය ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති ඒ වෛරය ඔවුන් තුලින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකි නම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රිය හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසාය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් නම් අලුයමම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්නේ කියලා තියෙන ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වශයෙන් කරන්න. හිතින් මව ගන්න ජය ශ්‍රීමා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසාය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි දක්වන සිහි ගන්නවා. මේ භාවනාව කරන්න ඒ දේ ප්‍රමාණවත් වේවි. ඔබේ හිත නිවන සහ ඔබගේ තියෙන ගැටලු කරතත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන්ම ඔබට ශිව දෙවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න. විශේෂයෙන් මේ ඒ රස සත්‍යයන් වලින් පීඩා විඳින අත්‍ය අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හව පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකම ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න. ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිත කාරණා තුල හදිස්සි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේහව ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරන මේ අනුතුරුවත් මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචනන් නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරය මම කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘතා. එන්න ඒ ආකාරයෙන් ඒ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදි මේක සීගන්වන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා. තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න. ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියන තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්න මේ සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න. හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි,
රසගිඳ ග්‍රෑම් 50යි, කුන්දිරික්කං කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම්දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන මේ කියන මේ වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණ වලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්න නම් වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේ හවා ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණ ටිකක් වැඩි කරලා එකතු කරගත්තර කමන්නේ මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේ හවා දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්වන සූත්‍රය ඇහෙන්න පුළුවන් නම් දවසට තුන් වතාවක් විතර කියලා අහන්න සලස්සන්න. මේ කුදේව දුන් අල්ලද විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුන් අල්ලන මේ දේ තුළ අර අඳුරු බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙන්න යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලිකාය මහා සන්තයාගේ මුනින්ද්‍රයාට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්යයෙන්ම මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද වල ඔබට ඉතාව වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදාස් වල කුරුසේ යාගය පවත්තන ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේදී ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවා නම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවා නම් වේදනාවක් දැනෙනවා නම් දෙගිරියාවක් දැනෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවම වශයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන වගේම දේවමෙලින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න සප්පසද දිව සප්පසද වන්දනාව සට සහභාගි වෙන්න ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේ කරින් ඉඳලා ඒ තමන්ගේ මානසික අධ්‍යාත්මික ජීවිතය තුළින් ඒ ආගම ඇදහිම තුළ දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝපය පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරුශීලී රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන්ලා එක්වරුශීලී රකින්න. ඒ ආහාර වේල නිරාහාර වින්න කෙනෙක්ට කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසන්න සතෙකුට දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දහම ගැන සහය පිළියම් පිළිවෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමට වුණත් ඒ තමන්ගේ ආගම තුළ දෙන දහම තුල කාටවත් අගතියක් වෙන්නේ හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතේ ලඟා කරමින් ජීවිතේ දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.